ආයුබෝවන්. භෞතික ලෝකය ගොඩනගන්නට ගණිතඥයෝ විද්‍යාඥයෝ විසින් විශාල සේවාවක් කරලා තිනවා. ඒ වගේම දරුවනේ මේ ගණිතඥයෝ විද්‍යාඥයෝ විසින් සොයා ගන්නා ලද කරුණු හරහා අපි අපේ ජීවිතය ගොඩනගා ගන්න සාර්ථකව පවත්වාගෙන යන්න විශාල අත්දැකීමක් සපයා ගන්නවා. අදත් අපේ දරුවෝ අපිත් සමග සම්බන්ධ වෙන්නේ ජාතික නාලිකාව, ජාතික පාසල වැඩසටහන් මාලාව ඔස්සේ ගණිත විෂය සමග. දරුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණමිතිය පාඩම. මේ ත්‍රිකෝණමිතිය පාඩමේ පළමු කොටස අපි අපේ දරුවොත් සමග පසුගිය සතියේ කතා කරා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණමිතිය දෙවැනි කොටස. මුලින්ම අපි බලමු මේ ත්‍රිකෝණමිතිය දෙවැනි කොටසේදී ත්‍රිකෝණමිතිය අපි සොයා ගන්නා ලද ගණිතඥයා ගැන අපි පසුගිය සතියේ මතක් කරා. නැවත වතාවක් බලන දරුවනේ මේ ක්‍රිස්තු පූර්ව 190 දී පමණ හිප්‍රකස් නැත්නම් හිපාකස් කියලාත් කියනවා. මෙන්න මේ ගණිතඥයා තමයි ත්‍රිකෝණමිතිය අපිට හඳුන්වා දෙන්නේ. ඒ වගේම දරුවනේ ඔබට මේ දිස් වෙන්නේ ක්ලයිනෝමීටරය. ආනතිමානෙම ඉතාම පැරණි ක්ලයිනෝමීටරයක්. අපි සඳහන් කරා ත්‍රිකෝණමිතිය බිහි වුණේ පොළොවේ පෘථුවියේ සිට සූර්යාට, චන්ද්‍රයාට, ආකාශ වස්තු වලට තියෙන දුර සොයා ගැනීම සඳහා. මෙන්න මේ උපකරණය භාවිතා කරලා තමයි ඒ දත්ත ලබා ගන්න. මේ තියෙන්නේ ක්ලයිනෝමීටරයක්. එතකොට දරුවනේ මේ විවිධ ආකාරයේ ක්ලයිනෝමීටර් ආනතිමාන තමයි මේ ඔබ දිස් වෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ සූර්යග්‍රහණයක පින්තූරයක්. සූර්යග්‍රහණයක් ඇතිවීම නිසා තමයි මේ ත්‍රිකෝණමිතිය කියන පාඩම මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒ වගේම දරුවනේ දැන් ඔබට මේ දිස් වෙන්නේ ආනතිමානය. අපි පන්ති කාමරය තුල අපි ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරනවා නම් මෙන්න මේ ආකාරයේ ආනතිමානයක් භාවිතා කරලා තමයි දරුවනේ අපි දත්ත ලබා ගන්න ඕනේ. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණමිතිය පාඩමේ ත්‍රිකෝණමිතික වගු. දැන් ත්‍රිකෝණමිතික වගු ඔබ මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණමිතික වගු සහිත පොතක් අනිවාර්යෙන් අපිත් සමග මෙන්න මේ ඔබට දිස් වෙන මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණමිතික වගු සහිත පොතක් භාවිතා කරන්න ඕනේ. අපේ දරුවෝ මේ පාඩමත් සමග සම්බන්ධ වෙන සියලුම දරුවෝ අනිවාර්යයෙන්ම ඔබ ළඟ තියෙන ගණිත වගු පොත, අපි ලඝු ගණක පොත කියලාත් මේකට කියනවා, නමුත් මේක ගණිත වගු පොත, ත්‍රිකෝණමිතික වගුත් තියෙනවා. මෙන්න මේ වගු පොත ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ළඟට දැන් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක වෙන්න ඕනේ, නැත්නම් දරුවනේ අපේ පාඩම ඔබට තේරෙන්නේ වැටෙන්නේ නැති වෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ මේ පොත ළඟට අරගෙන අපි බලමු දරුවනේ මේ ඔබට දිස් වෙන්නේ ත්‍රිකෝණමිතික වගු පොතේ සයින් වගුව, ප්‍රකෘති සයින, සයින් වගුවේ කොටසක් තමයි අපි මේ දිස් වෙන්නේ. අද අපි අපේ දරුවොත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලම පළමු කොට අපි පසුගිය සතියේ පැහැදිලි කරපු සයින් කොස් ටෑන් කියන මේ අනුපාතවල. අපි ගිය සතියේ කතා කරේ අපේ දරුවොත් සමග අංශක 30, අංශක 45, අංශක 60 කියන කෝණ තුන පමණයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අංශක බිංදුවේ සිට අංශක 90 දක්වා වූ කෝණ 5400ක් ගැන. දැන් බලන්න දරුවනේ අපි ඒ ඕනෑම කෝණයක කොහොමද සයින් නගේ හොයන්නේ, කොහොමද කොස් නගේ හොයන්නේ, කොහොමද ටෑන් නගේ හොයන්නේ කියලා පැහැදිලි කරන්නයි මේ පළමු සූදානම. ඕනෑම කෝණයක, ඒ සඳහා අපේ දරුවෝ මතක තබා ගන්න අවශ්‍ය නැහැ, අර මම කියපු ගණිත වගු පොත භාවිතා කරන්නයි දැන් අපි මේ සූදානම් වෙන්නේ. එහෙනම් බලන්න දරුවනේ මුලින්ම අපි කතා කරනවා සයින් වගුව භාවිතා කරන ආකාරය. යම් කෝණයක සයින් නගේ හොයන්න ඕනේ. පළමු කොට අපි අපේ දරුවන්ට පැහැදිලි කරන කෝණමනින අංශක වලින්. දැන් අපි දුරමනිනකොට කිලෝමීටර්, තව අණු ඒකකයක් මීටර්, සෙන්ටිමීටර් වගේ කෝණමනින අංශක වලින්. ඒ වගේ මේකේ අණු ඒකකයේ තමයි කලා. අංශක කලා. මෙන්න මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. දැන් අපේ දරුවන්ට ඒ සම්බන්ධය දිස් වෙනවා. අංශක 1ක් කලා 60යි. දැන් දරුවනේ අපිට මේ දරුවන්ට දිස් වෙන අංශක 1ක් කියන්නේ කලා 60යි. මේ කෝණමනින ඒකක දෙකක්. අර අපි මීටර් එකට සෙන්ටිමීටර් 100යි වගේ අංශක එකට තියෙනවා කලා 60ක්. එවනම් දරුණේ දැන් අපි බලන්න හදන්නේ සයින් අංශක 25 කලා 40. දැන් ඔබ පෙරලා ගන්න ඕනේ ගණිත වගු පොතේ සයින් කියන මෙන්න මේ ප්‍රකෘති සයින කියන පිටුවට පෙරලා ගන්න. ප්‍රකෘති සයින කියන පිටුවට පෙරලාගෙන අපේ දරුවෝ සරල දාලේ, එහෙම නැත්නම් රූල භාවිතා කරන්න. එතකොට මේ පළවෙනිම මේ මුලින්ම තියෙන තීරුවේ තියෙන අංශක, මේ මුලින්ම තියෙන තීරුවේ තියෙන අංශක, ඉහළ පේළියේ තියෙන කලා. දැන් සයින් බලනකොට මේ වම් පැත්තේ තීරුවයි ඉහළ පේළියයි බලන්න ඕනේ. වම් තීරුව, ඉහළ පේළිය සයින් බලනකොට. එතකොට දරුවනේ අපි රූල තියලා අංශක 25 කෙලින් මෙන්න මේ ආකාරයට අංශක 25 කෙලින් කලා 40 කෙලින්
කියද බලන්න තියෙන අපේ දරුවෝ රූල තියන්න ඕනේ මේ අංශක 25 පේන්න මේ 26 කියන පේළිය නැති වෙලා යනකම් 26 පේන්න නැති වෙනකම් 25 පේනකම් අපේ දරුවෝ මේ ක්‍රමයට පුරුදු වෙන්න රූල තියලා එතකොට අංශක 25 අංශක 25 කලා 40 කියන ස්ථානයේ තින්නේ බිංදුවයි දශම 4 3 3 1 දශම ස්ථාන 4කින් තමයි තින්නේ ඒ තමයි දරුවෝනේ සයින් වගුව භාවිතා කරන අවස්ථාව දැන් අපේ දරුවෝ අපිත් සමගම සම්බන්ධ වෙලා මේ වගුව භාවිතා කරන්න ඔබට ඉතාම හොඳින් පැහැදිලි වෙයි අපි මේ මොකද්ද කරන්න කියලා. සමන්ස අපේ දරුවන්ට මේකේ තවත් අවස්ථාවක් පැහැදිලි කරලා දෙමු. ඔව් දරුවනේ. දැන් සිසිර සර් පැහැදිලි කරා වූ දරුවන්ට දැන් මේ වගුවේ වම් පැත්තේ තීරයේ තියෙන අංශක ගාන ඉහළ තීරුවේ තිනවා මේ කලා ගාන. ওই දරුවෝ වගුව දිහා බලා ගන්න මේ කලා ගාන බලනකොට ඒ කලා ගාන වෙන් කරලා තින්නේ බිංදුව 10 20 30 40 මේ ආකාරයට. එතකොට ඒ දැන් 20 ඉඳලා 30ට තියෙන තවත් කලා 10ක්. ඒ කලා 10 මධ්‍යන්තර කියලා බලන දකුණු පැත්තේ තීරයේ තිනෝ 1 ඉඳලා 9 වෙනකම්. එතකොට මෙන්න මේ වගුව මේ හිපාකස් කියන ගණිතඥ මේ වගුව කෙටි කරන්න තමයි මේ ක්‍රමය භාවිත කරේ. එතකොට මේ ක්‍රමයේදී තිනෝ ඉහළ තිනෝ බිංදුව 10 20 4. එතකොට මේ අතරේ තියෙන අගයන් ගන්න තමයි මේ දකුණු පැත්තේ කෙළවරේ තින්නේ මධ්‍යන්තර කියලා තීරුවක් යොදලා. දැන් අපි බලමු ඒ තීරුවත් සම්බන්ධ කරගෙන අපි අගයක් බලමු. ওই දරුවෝ ලියා ගන්න සයින් අංශක 41 කලා 26. සයින් අංශක 41 කලා 26. එහෙනම් සිසිර සර් කිව්වා වගේ රූල තියා ගන්න වම් පැත්තේ තීරුවේ අංශක 41 කෙලින්. මේ වම් පැත්තේ අංශක 41 කෙලින් තියාගත්තට පස්සේ අපි ඉහළ තීරුවෙන් බැලුවාම අපිට කෙලින්ම කලා 26 කියලා තීරුවක් නැහැ. එතන අපි තිනෝ කලා 20. එහෙනම් 26ට අඩු එක තියෙන 20. එහෙනම් අංශක 41 කලා 20 කියන තීරුවේ අන්න අපිට තියෙනවා ගයක් 0.66.4. එහෙනම් ওই දරුවෝ පැත්තකින් ලියා ගන්න 0.66.4. දැන් අපිට අවශ්‍ය කලා 26 කලා 20ට තව කලා 6ක් අවශ්‍යයි. එහෙනම් ඉතුරු 6 හොයා ගන්න අපි යමු දකුණු පැත්තේ මධ්‍යන්තර තීරුවට. එහෙනම් අංශක 41 පේළිය දිගේම ගියාම අන්න කලා 6 දැන් ওই දරුවන්ට දිස්සෙන මේ එන විදිහ කලා 6 කෙනින් තිනෝ 13 කියලා ගයක්. එහෙනම් ඒ 13 කියලා කියන්නේ උතන දරුවනේ සඳහන් නූණට දශම ස්ථාන 4 සංඛ්‍යාවක් 0.0013 තමයි ওই තියෙන්නේ. එහෙනම් අපි එකතු කරමු මේ 0.0013 කියන එක 13 කියලා අපි ඉතන ගත්තොත් 0.6664ට අපි එකතු කරනවා මේ 13 කියන එක. එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා 0.6614. එහෙනම් දරුවනේ අවසාන වශයෙන් අපිට ලැබෙනවා සයින් අංශක 41 කලා 26 කියලා කියන්නේ 0.6617 කියලා. උදාරුනේ සමන්ස පැහැදිලි කරේ මධ්‍යන අන්තර එහෙම නැත්නම් කලා ගාන 10 ගුණාකාර නොවන අවස්ථාවක්. අපි ඒ ආකාරයෙන් තවත් ගැටලුවක් බලමු. දැන් බලන් දරුනේ අපිට දිස් වෙනවා සයින් අංශක 23 කලා 34. එතකොට සයින් අංශක 23 කියන පේළිය. මෙන්න අංශක 23 23 කියන පේළියේ කලා 30 ගන්න ඕනේ. 34නේ අපිට ඕනේ. කලා 30 අංශක 23 කලා 30 කියන තැන තියෙනවා 0.39987. ඊළඟට අපිට අවශ්‍ය කරනවා 34. තව 4ක් අඩුයි. මෙන්න මේ 23 කියන පේළියේම මේ 23 කියන පේළියේම කලා 4ට අදාළව තියෙනවා 11. සමන්ස පැහැදිලි කරා මේක 0.0001. අපි ඒක 11 කියලා භාවිතා කරමු. එතකොට අපි මේකේ එකතු කරන්න ඕනේ අගටම අන්තිම ස්ථාන දෙකට තමයි එකතු කරන්නේ අපි මේ 11. මොකද 0.0011. එතකොට අපි අපේ දරුවෝ මේ විදිහට කරාම හොඳටම ප්‍රමාණවත්. එතකොට අපිට එකතු කරාම ලැබෙනවා 0.39998. ඒ කියන්නේ දරුවනේ අංශක 23 කලා 34 සයින් අගය වෙන්නේ 0.39998. සමන්ස දැන් අපේ දරුවන්ට අපි මේ පැහැදිලි කරේ වගුව භාවිතා කරමින් අපේ දරුවන්ට වගුව පෙන්වමින් අපි කරා. දැන් අපි අපේ දරුවන්ට අවස්ථාවක් දෙනවා ඔබ වගුව බලන්න අපි පැහැදිලි කරනවා. දැන් අපි වගුව පෙන්වන්න නැතුව ගණන් දෙකක් හදනවා. සමන්ස අපේ දරුවන්ට ඒ ආකාරයට ගැටලුවක් පැහැදිලි කරලා දෙන්න. ඔය දරුවෝ දැන් ලියා ගන්න සයින් අංශක 32 කලා 343. එහෙනම් ඔන්න ලියා ගන්න සයින් අංශක 32 කලා 43. දැන් ওই දරුවෝ වගුව ගන්න රූල් අරගෙන දැන් තියන්න ඕන අංශක 32 පේළියට. දැන් අංශක 32 පේළියට තිව්වට පස්සේ ඉහළ කෙළවරේ බැලුවාම ඉහළින් අපිට පේනවා අංශක 10 20 බැලුවාම අංශක 40 තීරුව. අංශක 32 පේළියේ කලා 40 කියන තීරුවේ
අපිට තියෙනවා 0.539938. දැන් ওই දරුවන්ට පේනවා ඇති එතන තියෙනවා 0.539938. තව කලා 3ක් අවශ්‍යයි. කලා 43 කලා 3ක් අවශ්‍යයි. මධ්‍යන අන්තර තීරුවේ කලා 3 කියන එකේ අපිට අගය තියෙනවා 7. එහෙනම් දරුවනේ මේ දෙක එකතු කරාට පස්සේ බලන්න 0.54.5 කියන අගය ලැබෙනවා. මං හිතන්නේ දරුවන්ටත් ඒ අගය ලැබෙන්නේ නැති. උදාරුනේ ඒ ආකාරයෙන්ම තවත් ගැටලුවක් අපි බලමු. දැන් ඔබට ඔබ අනිවාර්යයෙන්ම දරුවනේ අපිත් සමග මේ වගුව භාවිතා කරන්න. එතකොට තමයි පැහැදිලි වෙන්නේ. බලන්න දරුවනේ ඒ ආකාරයෙන්ම තවත් ගැටලුවක් අපිට තියෙනවා sin අංශක 27 කලා 57. දැන් අපේ දරුවෝ බලන්න ඕනේ රූල තියන්න ඕනේ අංශක 27 පේලිය පේන්න. අංශක 27 කලා 50 කියන තීරුව කෙලින් බලන්න. බැලුවම අපේ දරුවන්ට පේනවා 0.4669 තියෙනවා. එතකොට දැන් අපි කලා 50 බලලා තියෙන්නේ. දැන් අපිට තව කලා 7ක් අඩුයි. මේ 7 ඔය පේලියේ අංශක 27 කියන පේලියේම කලා 7 කෙලින් තියෙනවා දරුවනේ 18. එතකොට 18ක් එකතු කරාම අපිට ලැබෙනවා 0.4687. ඒ කියන්නේ sin අංශක 27යි කලා 57 කියන්නේ 0.4687. ඔව් දරුවනේ දැන් අපි මේ කතා කරේ sin වගුව සම්බන්ධයෙන්. අපි tan වගුව සම්බන්ධයෙන් බලමු ඊළඟට. දැන් tan වගුවේදී tan අගය සොයනකොට අපි කතා කර අපි පෙරල ගන්න ඕනේ tan වගුවට. දැන් ඔබ තව එක පිටුවක් පෙරලුවාට පස්සේ ඔබට හම් වෙනවා ප්‍රකෘති ටැන්ජන කියලා. මේ ප්‍රකෘති ටැන්ජන කියන වගුව භාවිතා කරලා තමයි දරුවනේ අපි ඒක කරන්නේ. අපි බලමු පළවෙනි ගැටලුව. දැන් අපේ දරුවන්ට පැහැදිලි ඇති මෙන්න තියෙනවා පළවෙනි ගැටලුව tan අංශක 33යි කලා 10යි. ඔබ tan හොයද්දි tan වගුවට පෙරලා ගන්න ඕනේ. sin වගුව බැලූ ආකාරයටමයි. එහෙනම් අපේ දරුවන්ට අපි වැඩිය පැහැදිලි නොකර ඉක්මනටම කියනවා අංශක 33 කෙලින් බලන්න. අංශක 33 කෙලින් කලා 10. කලා 10 කෙලින් තියෙනවා 0.6536. 0.6536. සමහන්ස අපේ දරුවන්ට ඒ ආකාරයෙන්ම මධ්‍යන අන්තර භාවිතා කරන ගැටලුවක් පැහැදිලි කරලා දෙමු. ඔව් දරුවනේ. ඔය දරුවෝ දැන් මේ අපිත් එක්ක මේ වගුව බලනකොට දැන් ඔය වගුව බලන්න යන්න එපා. අපේ රූප රාමුව දිහා බලන්න. දැන් මේ රූප රාමුව දිහා බැලුවාම අපි තවත් අගයක් හොයමු. tan අංශක 19 කලා 42. මේ tan අංශක 19 කලා 42 අර සිසිරසර් කිව්ව වගේ sin වගුව වගේමයි රූල ගන්නවා. ඒතකොට sin අංශක tan අංශක 19යි කිව්වහම අපි රූල තියාගන්න අංශක 19 තීරුවේ මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ අංශක 40 කියන තියව. අංශක 42ක් අපිට නැහැ. අංශක 40 කියන තියෙනවා. කලා 40. අංශක 19 කලා 40 කියන තීරුවේ බලන්න ওই දරුවන්ට දිස්සෙනවා 0.3574. එහෙනම් අපි ලියාගමු 0.3574. එතකොට ඒ වගේම අපිට කලා 42ක් අවශ්‍ය. තව කලා 2ක් අවශ්‍යයි. ඒ අංශක 19 තීරුවේම මධ්‍යන අන්තරපැත්තේ කලා 2 කියන එකේ තියෙනවා 7 කියලා අගයක්. තොයි දරුවන්ට දැන් දිස්සෙනවා කලා 2 කියන අගේ 7 කියලා අගයක්. එහෙනම් මේ 7 කියන්නේ අර අපි පෙර කිව්වා වගේ 0.0007 කියන එක. එහෙනම් අපි එකතු කරමු 0.3574ට. මෙන්න මේ 7 එකතු කරාම අපිට ලැබෙනවා 0.3584 කියන අගය. ඔව් දරුවනේ. දැන් අපේ දරුවෝ අපි මේ වගුව පෙන්නද්දි අපිත් සමග බලන් හිටියනේ. දැන් ඔබ අපි වගුව පෙන්වන්නේ ඔබ වගුව බලන්න මෙන්න ගැටලුව බලමු හරිද කියලා දරුණේ බලන්න. දැන් අපි වගුව පෙන්වන්නේ නැතුව ඔබ තමයි දැන් වගුව බලන්න උනේ ඔබ ළඟ තියෙන. දැන් බලන්න මේ ගැටලුව tan අංශක 27යි කලා 38. එතකොට ඔබ බලන්න ඕනේ අංශක 27 කලා 38 කියන ස්ථානය. පේලිය 27 තීරුව 38. එතකොට දරුණේ දිස් වෙනවා ඇති ඔබට පේනවා ඇති දැන් 0.52.06 තියෙනවා. එතකොට ඔය අංශක 27 කියන පේලියේම මධ්‍යන අන්තර තීරුවේ කලා 8 කෙලින් තිනවා 30. එහෙනම් ඔය 30 එකතු කරන්න දැන් අපේ දරුවෝ උත්තරේ ගන්න ඕනේ අපිත් සමගම. එකතු කරාම ලැබෙනවා 0.5236. 0.5236. දැන් මේ ගැටලුව අපිත් සමගම දරුවෝ කරන්න ඕනේ. සමහරවිට ඒ ආකාරයෙන්ම තවත් ගැටලු දෙකක්ම අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙමු. ඔව් දරුවනේ, මේ වගුව බැලීම ඔය දරුවන්ට ඉතාම වැදගත්. මොකද ඉදිරියේ අපි හදන ගැටලුවවලදී මේ වගුව බලලා ආගයක බලා ගන්න එක තමයි වැදගත්ම දේ. ඒකයි අපි මේ මෙච්චර ගැටලුවේ දරුවොත් එක්ක කතා කරන්නේ. අපි තව ගැටලුවක් කතා කරමු. ආදරුවෝ ලියා ගන්න tan අංශක 40යි කලා 24. එහෙනම් දැන් අපි ආපහු බලන්න යන්නේ tan අංශක 40යි කලා 24. එහෙනම් අපි රූල ගනිමු. රූල අරගෙන ඔය දරුවෝ තියාගන්න ඔය වගුව දිගේ අංශක 40 කෙලින්. එතකොට අංශක 40 කෙලින් තියලා අපි බලමු කලා 20 අගය.
tan අංශක 40 කලා 20 අගය තියෙනවා 0.849 1 අපිට අවශ්‍ය කලා 24 ඒනම් ඒ අංශක 40 පේලියෙම ගිහිල්ලා මධ්‍යන්තර පැත්තේ කලා 4 කියන තීරුවේ තියෙනවා 20 කියලා අගයක් එහෙනම් මේ 20 කියන අගය එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා 0.8511 මම හිතන්නේ ඔය දරුවන්ට පැහැදිලි ඇති තවත් ගැටලුවක් අපි බලමු tan අංශක 37 කලා 13 tan අංශක 37 කලා 13 එහෙනම් අපි රූල් අරගෙන වම් පැත්තෙන් අංශක 37 කියන පේලියට තියාගන්න. ඒ අංශක 37 කියන පේලිය තියාගෙන ඉදිරි ඉහලින් තියෙන තීරුවේ කලා 10 කියන අගය අපි බලමු 13යි අපිට අවශ්‍ය 37 කලා 10 තියෙන අගයක් 0.8491 0.75881 අපිට කලා 13ක් අවශ්‍යයි. ඉතින් තව කලා 3ක අගයක් මධ්‍යන අන්තර පැත්තෙන් බලමු. කලා 3 අංශක 37 පේලිය කලා 3 කියන තීරුවේ තිනෝ 14 කියලා ගියා. එහෙනම් මේ 14 කියන අගය එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා 0.7595. ඔව් දරුවනේ, දැන් අපි අපේ දරුවන්ට පැහැදිලි කරා සයින් වගුව බලන ආකාරය. යම් කෝණයක සයින් අගය, ඒ වගේම ටෑන් වගුව. දැන් අපි බලන්න හදන්නේ කොස් වගුව, කොසයින වගුව. අපේ දරුවෝ ඔය පොතේ කොසයින වගුව හොයනකොට අපේ දරුවන්ට එහෙම වගුවක් හොයාගන්න නැහැ. සයින් වගුවෙම ඇතුලේ තමයි දරුවනේ කොස් වගුව තියෙන්නේ. මොකද සයින් කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒක නිසා මේ දෙක අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට දරුවනේ අපි දැන් කොස් වගුව බලන්න හදන්නේ අපේ දරුවෝ පෙරලා ගන්න ඕනේ සයින් වගුවට. සයින් වගුවට පෙරලාගෙන දැන් බලන්න මේ තියෙන්නේ සයින් වගුව. සයින් වගුවේ අපි සයින් බලද්දි බැලුවේ වම් තීරුවයි ඉහළ පේලියයි. වම් තීරුවයි ඉහළ පේලියයි. කොස් බලද්දි බලන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා දකුණු තීරුවක්. දකුණු තීරුවයි පහළම තියෙන කලා පේලියයි. දකුණු තීරුවයි පහළම තියෙන කලා පේලියයි තමයි බලන්න ඕනේ. අපි උදාහරණයකින් තව දුරටත් පැහැදිලි කරගමු. දැන් බලන්න දරුවනේ මේ දිස් වෙනවා. අපිට හොයන්න කියන්නේ කොස් අංශක 40යි කලා 20. එතකොට අපි අංශක 40 බලන්න ඕනේ මෙන්න මේ දකුණු තීරුවේ. දකුණු තීරුව තියෙන්නේ අවරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ අංශක 1 තියෙන්නේ අන්තිමටම තමයි අංශක 1 තියෙන්නේ. අංශක 89 තමයි මුලින්ම තියෙන්නේ. එහෙමනම් දරුවනේ මේ දකුණු තීරුවේ අපිත් සමගම සම්බන්ධ වෙලා අපේ දරුවෝ බලන්න දකුණු තීරුවේ අංශක 40 තියෙනවා. මෙන්න තියෙනවා අංශක 40. 40 කෙලින් අපි බලන්න ඕනේ පහළ පේලියෙන්. පහළ පේලියේ කලා 20. අනිවාර්යෙන් දැන් ඔබ ඉහළ පේලිය බලන්න මේ කෙලින් ඇත්තේ 40 මේ 40. නමුත් අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ පහළ පේලියෙන් දරුණේ. පහළ පේලියෙන් බැලුවම අපිට තියෙනවා අංශක 20 කෙලින් 0.7623. අනිවාර්යයෙන්ම අපි මේ ආකාරයට කරන්න ඕනේ. එතකොට අපේ දරුවන්ට පුළුවන් රූල ඉහළ පැත්තෙන් තියන්න. දැන් අපි ඉස්සෙල්ලා රූල පහළ පැත්තෙන්නේ තිබ්බේ. දැන් අංශක 41 42 වැහෙන පරිදි රූල තියන්න. ඒ කියන්නේ අත උඩින් අල්ලන්න ඕනේ. අත උඩින් ඇල්ලුවම අපිට අනිවාර්යයෙන්ම අපි බලන්නේ පහළ පේලිය. එතකොට අපිට ලැබෙනවා අංශක 40යි කලා 20 අගය 0.7623. සමන්ස, ඒ වගේම තවත් ගැටලුවක් අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙමු. ඔව් දරුවනේ, දැන් සිසිර සර් පැහැදිලි කරා වගේම අපි තවත් ගැටලුවක් බලමු. කොස් අංශක 40යි කලා 30 කියන අගය. කොස් අංශක 40යි කලා 30 කියන අගය අර සිසිර සර් කිව්වා වගේ දැන් අංශක ගාන දකුණු පැත්ත කියලා වරින් බලන්න. දැන් රූල් අරගෙන ඉහළින් තියන්න කියලා තමයි ඔය දරුවන්ට කියලා දුන්නේ. දැන් අංශක 40 අංශක 41 කියන එක වැහෙන්න තමයි රූල තියලා තියෙන්න ඕනේ දැන්. එතකොට මෙන්න මේ විදිහට තියුවට පස්සේ අංශක 40 කියන පේලියේ කලා 30 එනම් යට පේලියෙන් තමයි බලන්න ඕන කලා 30 මෙන්න මේ රූප රාමුවේ දැක්වෙන විදිහට කලා 30 කියන පේලියේ තීරුවේ අංශක 40 කියන පේලියේ සඳහන් වෙනවා 0.7660.4. මෙතන අපිට ඍජුවම තියෙන අංශක 40 කලා 30 ඒකින්ද වෙනත් එකතු කිරීම අඩු කිරීම අවශ්‍ය නැහැ. කෙලින්ම අපිට ගන්න පුළුවන් ආගිය 0.7660.4 කියලා. උදාරුනේ, දැන් අපි සයින් වගුව බලද්දී කොස් වගුව බලද්දී මධ්‍යනාන්තර එකතු කරා. සමා වෙන සයින් වගුව සහ ටෑන් වගුව බලද්දී අපි මධ්‍යනාන්තර එකතු කරා. දැන් අපි බලමින් සිටින්නේ කොස් වගුව. මේ කොස් වගුවේදී මධ්‍යනාන්තර වලට මොකද වෙන්නේ කියලා බලන්න මෙන්න මේ සරල අපි ඉස්සෙල්ලා කරපු සරල PM තර්කයක් ගොඩනගමු. දැන් බලන්න දරුණේ ඔබට මේ දිස් වෙන්නේ අපි ඉස්සෙල්ලා හොයපු කොස් අංශක 40යි කලා 20 0.7662. කොස් අංශක 40යි කලා 30 0.7662. මෙතන අංශක ගාන එහෙම නැත්නම් මේ කෝණයේ විශාලත්වය වැඩි වෙනකොට අංශක 30 20ට වඩා අංශක 30 වැඩි.
කෝනේ විශාලත්වය වැඩි වෙනකොට කොස් අගය එහෙම නැත්නම් කෝණයට අදාළ කොස් අගය මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. කොස් අගය අඩු වෙලා කෝණේ විශාලත්වය වැඩි වෙනකොට අංශක 40යි කලා 20 අංශක 40යි කලා 30 කෝණේ විශාලත්වය වැඩි වෙනකොට කොස් වලට අදාළ අගය අඩු වෙලා. එහෙමනම් දරුවනේ අපි මෙතනදී අපිට අපි මෙහෙම අවස්ථාවක් සැලකුවොත් අපිට බලන්න ඕනේ කොස් අංශක 40යි කලා 24. ඒ කියන්නේ මේ අතරේ තියෙන්නේ. එහෙමනම් මේ ගාන කොස් අංශක 20යි කොස් අංශක 40යි කලා 20 අගයට වඩා, ඒ කියන්නේ 0.7623ට වඩා අඩු වෙන්න එපැයි. ඒ තර්කයට අනුව කෝණේ අගය වැඩි වෙනකොට කොස් අගය අඩු වෙලා තිනවා. එහෙමනම් මේ අංශක 40යි කලා 24 යගේ 0.7623ට වඩා අඩු අගයක් විය යුතුයි. එනම් මධ්‍යනාන්තරය අඩු කරන්න ඕනේ. සමන්ස දැන් මෙතනදී අපි මධ්‍යනාන්තරය අඩු කරන්න ඕනේ. අපේ දරුවන්ට අපි ඒ ගැටලුව මේ ආකාරයේ මධ්‍යනාන්තර අඩු කරන්නේ ඇයි කියන එක තමයි මේ පැහැදිලි කරේ. දැන් සමන්ස අපේ දරුවන්ට මේ කොස් අංශක 40යි කලා 24 හොයන ආකාරය පැහැදිලි කරලා දෙන්න. ඔව් ඔයනම් ඔය දරුව බලමු කොස් අංශක 40යි කලා 24 යගේ තමයි අපි බලන්න ඕනේ. සිසිරසල් පැහැදිලි කරලා දුන්නා මෙතෙන්දී කොස් අංශක 40යි කලා 20 අගයට වඩා අඩු අගයක් ලැබෙන්න ඕනේ කියලා. දැන් අපි බලමු ඇත්තටම අපිට අඩු අගයක් ලැබෙනවද කියලා. දැන් රූල තියාගන්න ඔය දරුවෝ අංශක 40 කියන පේලියට. මේ අංශක 40 කියන පේලියේ අපිට අවශ්‍ය කලා 24, එහෙනම් කලා 20 කියන තීරුවේ අගය බලමු. ඒ අගය තියෙනවා 0.7623 මීට පෙර අපි ලබාගත් අගය. දැන් අපිට ඕන අංශක 27 කලා 24 අගය. එහෙනම් ඒ පේලියෙම මධ්‍යන්තර පැත්තේ මේ කලා 4 කියන තීරුව දිගේ බලන්න එතන තියෙනවා අපිට අගයක් 8. එහෙනම් සිසිර සර් ඉස්සෙල්ලා පැහැදිලි කරලා දුන්නා මේ අපේ අගයෙන් මේ මධ්‍යනාන්තර තියෙන අගය අඩු කරන්න ඕන කියලා. එහෙනම් 0.7623 අපි අඩු කරමු 8ක්. අඩු කරාට පස්සේ අපිට ලැබෙන 0.7615. එහෙනම් අපිට ওই දරුවා සිසිර සර් පැහැදිලි කරා වගේ අපිට පේනවා කොස් අංශක 40 කලා 20 අගය 0.7623. ඊට වඩා අඩු අගයක් එන්න ඕන කොස් අංශක 40 කලා 24ට. ඒ වගේම අපිට ලැබිලා තිනෝ 0.7615. එහෙනම් ওই දරුවෝ මතක තියාගන්න කොස් බලනකොට කොස් වගුවේදී මෙන්න මේ මධ්‍යනාන්තර කොටස අර අගයෙන් අඩු කරන්න ඕන කියලා. ඔදරුනේ දැන් කොස් බලද්දි සයින් වගුවේ දකුණු තීරුවේ පහළ පේලියේ බලන අතර මධ්‍යනාන්තරය අඩු කරන්න ඕනේ. අපි බලමු තවත් ගැටලුවක් අපේ දරුවෝ අපිත් සමගම මේ වගුව බලන්න. දැන් බලන්න දරුවනේ මේ ගැටලුව කොස් අංශක 53යි කලා 7. මෙන්න තියෙනවා දකුණු පේලිය අංශක 53 කෙලින් කලා 40 කෙලින් බලන්න ඕනේ. 47 නිසා කලා 40 කෙලින් 0.59925 තියෙනවා. ඒ පේලියේම මධ්‍යනාන්තරයේ 7 කෙලින් අපිට තියෙනවා 16ක්. 0.00016 අපි 16 කියලා කියමු. 16 අඩු කරන්න ඕනේ. මධ්‍යනාන්තර අඩු කරන්න ඕනේ. අඩු කරාම අපිට ලැබෙනවා 0.59909. කොස් අංශක 53යි කලා 47 කියන්නේ 0.59909. දැන් දරුවනේ අපි පැහැදිලි කරේ කෝණය දී ඇති විට ඊට අදාළ සයින් අගය, ටෑන් අගය, කොස් අගය සොයන විට. සමන්ස දැන් අපිට අපි කෝණය දුන්නම ඊට අදාළ සයින්, කොස්, ටෑන් අගය සෙව්වා. මේ සයින් අගය හෝ කොස් අගය හෝ ටෑන් අගය දී ඇති විට කොහොමද කෝණය සොයන්නේ? අපේ දරුවන්ට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න සමන්ස. ඔව් දරුවනේ, දැන් ওই දරුවෝ දැක්කා අපි මෙතෙක් වෙලා සයින් වගුව, කොස් වගුව, ටෑන් වගුව භාවිතා කරලා අපි කෝණයේ විශාලත්වය දීලා තිනේ සයින් අංශක 35 යගේ, ටෑන් අංශක 45 යගේ, කොස් අංශක 50 යගේ වගේ අගයන් අපි බැලුවා. දැන් අපේ දරුවන්ට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ අපිට කෝණය හොයාගන්නයි දැන් ඕනේ. දැන් අගය දීලා ඉතින් මේ සඳහාත් අපි භාවිතා කරන්නේ ඔබ දැන් භාවිතා කරපු වගුවමයි. මේ වගුවේ භාවිතා කරලා අපි බලමු අදාළ අපේ කෝණය හොයාගන්නේ කොහොමද කියලා. අපි යමු උදාහරණයකට. දැන් අපේ උදාහරණේ තියෙනවා අපිට ලබා දීලා තියෙනවා සයින් තීටා සමානයි 0.6719. එතකොට මේ තීටා වල සයින් අගය අපිට ලබා දීලා තියෙනවා. ඔය අගය ලබා ගත්තේ කොහෙන්ද? වගුවේ. එතකොට මේ වගුවෙන් තමයි මේ අගය ලබා ගත්තේ. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ තීටා කියන කෝණය මේ අගය තියෙන්නේ කුමන කෝණයේද කියලා. එහෙනම් ඒක බලන්න අපි එතකොට දැන් අපි බලන්න ඕන මෙන්න මේ 0.6719 මේ වගුවේ තියෙන්නේ කොහෙද කියලා. දැන් අපි බලාගෙන යමු 0.6719 කොහෙද තියෙන්නේ කියලා. මේ ඍජුවම බැලුවාම මේ 6719 මේ වගුවේ නැහැ. එහෙනම් අපි බලමු ඊට අඩු වගයක් අපිට තියෙන්නේ කීයද කියලා. අන්න අපිට පේනවා මෙන්න මේ අංශක 42 පේලියේ කලා 10 කියන තීරුවේ තියෙනවා 0.6713 කියලා අගයක්.
මේ අගේ තියෙන්නේ එතකොට 0.6 7 1 9 තමයි අපිට අවශ්‍ය ඊට ආසන්න මගිය තමයි තියෙන්නේ 0.6 7 1 3 ඒක තියෙන්නේ අංශක 42 කියන පේලිය කලා 10 තීරුවේ අපි බලමු අපේ අවශ්‍ය අගියත් එක්ක මේ අගේ කොච්චර අඩුවක් තියෙනවද එහෙනම් මේක අඩු කරාට පස්සේ අපිට ලැබෙනු 6ක අඩුවක් තියෙනවා එහෙනම් මේ අංශක 42 කියන පේලියෙම අපි මධ්‍යනාන්තර පැත්තට යමු ඒ පැත්තට ගියාම මෙන්න මේ 6 කියන අගය තියෙනවා කලා 3 කියන තීරුවේ එතකොට මෙන්න මේ කලා 3 කියන තීරුවේ මේ 6 කියන අගය තියෙනවා එහෙනම් අපිට ඉස්සෙල්ලා කලා 10ක් ලැබුණා මේ අඩුව සම්පූර්ණ තව කලා 3කින් එහෙනම් අපිට කෝණය ප්‍රකාශ කරන්න පුළුවන් මේ ආකාරයට අංශක 42යි කලා 13යි කියලා අපිට බලන්න මේ sin θ සමාන 0.67 1 9 කිව්වට පස්සේ මේ අපේ කෝණීය අගය අංශක 42යි කලා 13යි කියලා අපේ වගුව භාවිතා කරලා සොයාගන්න ඔව් දරුවනේ ඒ සමන් සර් පැහැදිලි කරේ sin ආශ්‍රිත ගැටලුව අපි බලමු tan අගේ දී ඇති තීන විට කොහොමද ඊට අදාළ කෝණය සොයන්නේ කියලා. ඒත් මේ ක්‍රමයමයි sin සහ tan එකම ආකාරයට යන්නේ. දැන් බලන් දරුණු ඔබට දෙස්වෙන මේ ගැටලුව අපිට දීලා තිනවා tan alpha 0.5 සමානයි 0.5712. එහෙනම් දැන් අපි මුලින්ම කරන්න ඕනේ tan වගුවට පෙරලා ගන්න ඕනේ. ප්‍රකෘති tangent කියන වගුවට පෙරලාගෙන ඉන්න ඕනේ. පෙරලාගෙන අපි බලනවා 0.5712 කොහෙද තියෙන්නේ කියලා. මේක ආරෝහණ පිළිවෙලට තියෙන දරුවනේ මේ අගයන් බලාගෙන යනකොට ඔන්න අපිට ලැබෙනවා 0.5712 වෙනුවට 5712 නෑ ඒ වෙනුවට අපිට ලැබෙනවා 0.5696 0.5696 තමයි වගුවේ තියෙන්නේ අපි බලමු අපිට දීලා තියෙන අගයත් එක්ක මේ අපි දැන් ගත්ත අගේ කොච්චර වෙනසක් තියෙනවද 16ක වෙනසක් එහෙනම් මේ අගය තියෙන්නේ 0.5696 තියෙන්නේ අංශක 29 කලා 40 කියන තැන. නමුත් අපිට බලන්න ඕනේ 5712 බැලුවේ 5696 16ක් අඩුවෙන්. ඔන්න ඔය පේලියේම 16 කියන ස්ථානේ හොයාගෙන යනවා. 16 නෑ. 16 වෙනුවට තියෙන්නේ 15 සහ 19. 16ට ඉතාම ආසන්න 15 නිසා අපි 16 වෙනුවට 15 ගන්නව දරුවනේ මේ වගු 100ට 100ක්ම නිවැරදි නෑ. ඒකින්ද අපි මේ 16 වෙනුවට 15 ගන්නවා. 15 තියෙන්නේ කලා 4 කියන ස්ථානයේ. එහෙමනම් දරුවනේ මේ කෝණය වෙන්නේ අංශක 29යි කලා 40යි කලා 4යි. අංශක 29යි මෙතන කලා 40යි මෙතන කලා 4යි. කලා 40යි කලා 4යි කියන්නේ කලා 44යි. එහෙනම් අපි ලියනවා ඇල්ෆා සමානයි අංශක 29යි කලා 44යි. ඒ දරුවනේ අපි පැහැදිලි කරේ sin සහ tan. දැන් මම පැහැදිලි කරේ tan අගය. සමන්ස මේ cos අගය ආවම මෙතනදිත් පොඩ්ඩක් අර මධ්‍යනාන්තර භාවිතා කරන ආකාරය වෙනස්. ඒ වගේ ගැටලුවක් පැහැදිලි කරලා දෙමු. ඔව් දරුවනේ. දැන් ওই දරුවෝ මෙතෙක් වෙලා බැලුවේ sin අගයයි cos මේ tan වගුවයි භාවිතා කරේ. අපිට cos කියලා වගුවක් නැහැ. ආපහු පෙළ ගන්න ওই දරුවෝ එහෙනම් sin කියන වගුවට. මේ වගුවෙන් අපිට අවශ්‍ය දැන් cos අගයක් ලබා ගන්න. අපි උදාහරණයකට යමු. cos b ට සමානයි 0.7792. අපිට ලැබිලා තියෙන cos b ට සමානයි 0.7792. එහෙනම් cosine වගුවේ කියන්නේ මේ sine වගුවේමයි තියෙන්නේ. අපි බලමු 0.7792 තිබෙනවද කියලා. 0.7792 කියන අපි අගය අපිට නැහැ. අපිට තියෙනවා 0.7916. මේ ওই දරුවන්ට දැන් දිස් වෙනවා 0.7916. මෙන්න මේ 0.7916 තියෙන්නේ අංශක 37. දැන් ওই දරුවෝ බලන්න මේ කෝසයින බලන්නේ. එහෙනම් දකුණු පැත්තේ අංශක තීරුවයි පහළ පැත්තෙන් තමයි කලා බලන්න ඕන. දැන් අංශක 37 කියන පේලියේ කලා 40 කියන තීරුවේ තමයි 0.7916 තියෙන්නේ. දැන් අපි බලමු අපිට අවශ්‍ය ගිය 0.7927 මේ ලැබිලා තියෙන 0.7916 එක වෙනස තියෙන 11ක වෙනසක් අපි යමු මධ්‍යනාන්තර තීරුවට මේ අංශක 37 කියන පේලිය මධ්‍යනාන්තර කියන පේලිය බලාගෙන යහම අන්න අපිට තියෙන 11 කියන අගය. ඒ 11 කියන අගය තියෙන්නේ කලා 6ක්. එතකොට කලා 6ක තමයි මේ 11. දැන් සිසිර සර් කිව්වා වගේ sin බලද්දී මෙන්න මේ මධ්‍යනාන්තර වලින් ගත්ත කලා අගය අර මුලින් ගත්ත කලාගයට එකතු කරා. නමුත් අපි කෝසයින බලනකොට අපි ඉස්සෙල්ල කිව්ව පැහැදිලි කරා මේ අගේ අඩු වෙන්න ඕන. ඒක නිසා මෙන්න මේ කලා 6 කියන අගය අංශක 37 කලා 40න් අඩු කරමු. අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා අංශක 37 කලා 34 කියලා. එතකොට sin බලනකොට වඩා පුංචි වෙනසක් තියෙනවා. මෙතනදි වෙනස තමයි මධ්‍යනාන්තර පැත්තෙන් ගන්න කලාගය අර කලාගයෙන් අපි අඩු කරන්න ඕන කියන එක තමයි මෙතන වෙනස. ඔව් දරුවනේ. දැන් අපි අපේ දරුවෝ සමග කතා කරා ඕනෑම කෝණයක් දී ඇති විට ඊට අදාළ sin අගේ tan අගේ cos අගේ හොයන ආකාරය. ඒ වගේම ඕනෑම sin අගයක් tan අගයක් cos අගයක් දී ඇති විට
ඊට අදාළ කෝණයේ සොයන ආකාරය මෙන්න මේ කරුණු දෙක අපේ දරුවෝ ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති කියලා අපි හිතනවා. ඒ ඇසුරෙන් දැන් අපි අපේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලැබෙන ආකාරයේ ගැටළු වලට යනවා. දැන් අපි මුලින් කරපු දේ පුළුවන් කියලා හිතාගෙන අපි කතා කරනවා අපේ දරුවන්ට ඒ ටික බැරි නම් මෙතනින් එහාට යන්න අමාරුයි. දැන් බලන්න දරුවනේ මේ වගු භාවිතා කරලා කොහොමද ගැටළු හදන්නේ කියලා දැන් බලන්න අපි කතා කරන පළමු ගැටළුව. පළමු ගැටළුවේදී ඔබට දිස් වෙනවා අපි දීලා තිනවා ත්‍රිකෝණයක්. ත්‍රිකෝණමිතිය භාවිතයෙන් ගැටළු විසඳීම. මේ ත්‍රිකෝණයක් දීලා එක පාදයකුයි එක කෝණයකුයි දීලා තව පාදයක දිග අහනවා. එතකොට දරුවනේ මෙන්න මේ අපි දැන් මේ පැහැදිලි කරන්න යන අවස්ථාව ඉතාම හොඳින් අපේ දරුවෝ පැහැදිලි කරගන්න. මොකද මේක තමයි මේ පාඩම දිගටම යන්නේ. දැන් අපිට හොයන්න තියෙන්නේ BC පාදයනේ. මේ දීලා තිනවා කෝණය අංශක 37 කලා 23. මේ කෝණයට සාපේක්ෂව BC කියන්නේ සම්මුඛ පාදය. අපි සයන්න ලියාගමු. ඒ වගේම අපිට දීලා තියෙන කර්ණය අපි කයන්න ලියාගමු. සයන්නයි කයන්නයි සම්මුඛ පාදයයි කර්ණයයි සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික අනුපාතය මොකද්ද? මතක් වෙන්න ඕනේ අපේ දරුවන්ට සයින්. එහෙනම් අපි සලකනවා දරුවනේ සයින් අංශක 37 කලා 23. මේ ත්‍රිකෝණමිතික අනුපාතයේ වැරදි එකක් තෝරගත්තොත් මුළු ගැටලුවම වැරදි වෙනවා. සම්මුඛ පාදයේ කර්ණය සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන්නේ සයින්. එතකොට සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සම්මුඛ පාදයේ BC කර්ණය 10යි. දැන් අපි අපේ දරුවොත් සමග කතා කරා මේ අංශක 37 අංශක 37යි කලා 23 සයින් හොයන ආකාරය. දැන් අපේ දරුවෝ ඉක්මනට බලන්න. ඔබ ළඟ තියෙන වගුවෙන් බලන්න. එතකොට අංශක 37යි කලා 20 කෙලින් තියෙනවා 0.6යි 0.65. මධ්‍යන අන්තර තීරුවේ තියෙනවා 7. එකතු කරාම ලැබෙනවා දරුවනේ 0.6යි 0.72. සමානයි BC බෙදීම 10. දැන් අපිට ලැබිලා තියෙන සරල සමීකරණයක්. දශම සංඛ්‍යාවක් සහිත සරල සමීකරණයක්. මේ හරයේ තියෙන ලවය හරස් ගුණිතය මගින් ලවයට එවනවා වම්පස 0.6යි 0.72 ගුණ කිරීම 10 සමානයි BC. එතකොට දරුවනේ BC සමානයි හරිම සරලයි 10න් ගුණ කරද්දී දශම ස්ථානයේ එකපාරක් පනින්න ඕනේ 6.072 මීටර් BC. අපි මේක දශම ස්ථාන එකකට වටයමු. දැන් විභාගයේදී දශම ස්ථාන එකකට වට යන්න, දෙකකට වට යන්න, පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා දුන්නම ඒ අනුව බලන්න. දශම ස්ථාන එකකට කියන්නේ දරුවනේ මේ බිඳුව. බිඳුවට දකුණු පස තියෙන්නේ විශාල සංඛ්‍යාවක්. විශාල සංඛ්‍යාව ලෙස සැලකන්නේ අපි 5 6 7 8 9. එහෙනම් මේ බිඳුවට එකක් එකතු කරන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා 6.1 BC සමානයි 6.1 මීටර් කියලා. මෙන්න මේ අපි පැහැදිලි කරපු ගැටලුව. එක කෝණයක් දීලා එක පාදයක් දීලා තව පාදයක දිග අහන අවස්ථාව අපේ දරුවෝ ඉතා හොඳින් පැහැදිලි කරගන්න සංකීර්ණ ගැටළු වලට අවශ්‍ය වෙන්නේ මේ දැනුමම තමයි. සමහරවිට අපේ දරුවන්ට අපි මේ ආකාරයෙන්ම තවත් ගැටලුවක් පැහැදිලි කරලා දෙමු. ඔව් දරුවනේ, ඔය දරුවෝ මේ සිසිර සර් පැහැදිලි කරා වගේ මේ වගු භාවිතා කරන්න නම් අපිට තියෙන්න ඕන ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ ඍජුකෝණී ත්‍රිකෝණයක තමයි පාදයක් හෝ කෝණයක් අපි හොයාගන්න උත්සාහ කරන්නේ. අපි තවත් ගැටලුවකට යං මේ අපි ඊළඟට යන ගැටලුව බලන්න ওই දරුවන්ට දැන් දිස් වෙනවා. මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් දීලා තිනෝ PQR කියලා. මේ PQR කියන ත්‍රිකෝණයේ එක කෝණයක් දීලා තිනෝ අංශක 40 කලා 37යි QR පාදයේ දිග මීටර් 12යි කියලා තිනෝ. අපිට කියන ගැටලුවක් PQ දිග සොයන්න. එහෙනම් ওই දරුවෝ මුලින්ම බලන්න ඕන PQ දිග සොයන්නේ කොහොම PQ ඇතුළත් ඍජුකෝණී ත්‍රිකෝණයක් අපිට තිබේද? අන්න තිබේ. එහෙනම් ඒකෙදි අපි එක පාදයක් හොයන්න නම් තවත් කෝණයක් සහ පාදයක් අපි දැනගන්න ඕන. දැන් බලන්න මේකේ තියෙන කෝණයක් දන්න පාදයක් දන්න. අපිට අවශ්‍ය පාදය තමයි PQ. ඒ කවුද? සම් කෝණියට ඉස්සරහන් තියෙන පාදයේ සම්මුඛ පාදය. එහෙනම් අපි සයන්න දාගත්තා. ඊළඟට අපිට දබා දීලා තියෙන දිග දබා දීලා තියෙන පාදය අන්න ඒක බද්ධ පාදය. අපි බයන්න දාගත්තා. එහෙනම් සම්මුඛ පාදයයි බද්ධ පාදය අතර සම්බන්ධය අපි තෝරගන්න ඕන. සම්මුඛ පාදය බද්ධ පාදය අතර සම්බන්ධයක් අපිට තියෙනවා tan. එහෙනම් අපිට ලියන්න පුළුවන් සම්බන්ධය tan අංශක 40යි කලා 37 සමානයි PQ බෙදීම 12යි කියලා. එතකොට tan අංශක 40යි කලා 37 සමානයි PQ බෙදීම 12යි. සම්මුඛ පාදය PQ බෙදීම බද්ධ පාදය 12යි. එහෙනම් දැන් අර ඉස්සෙල්ලා අපි වගුව බලන්න පුරුදු වුණා වගේ දැන් වගුවට යන ওই දරුවෝ tan කියන වගුව පෙල්ල ගන්න අංශක 40යි කලා 37 අංශක 40 පෙළියේ කලා 30 කියන තීරුවේ අගයක් තිනෝ 0.85යි 4.1. අපිට තවත් කලා 7ක අගයක් අවශ්‍යයි. ඒ අංශක 40 පෙළියෙම යන්න මධ්‍යන අන්තර පැත්තේ කලා 7 තිනෝ අගයක්
35 කියලා. එහෙනම් අපි එකතු කරමු මේ අගය. එකතු කරාට අපිට පස්සේ ලැබෙනවා 0.8576. එහෙනම් අපි සඳහන් කරන tan 40 කළා 37 වෙනුවට 0.8576 සමානයි PQ බෙදීම 12යි. අපිට අවශ්‍ය PQ වල දිග හොයන්න. එහෙනම් PQ 12ෙන් බෙදිලා තිනවා මේ 12 වම් පැත්තට යනකොට වැඩි කිරීමක් වෙනවා. එහෙනම් PQ සමානයි 0.8576 වැඩි කරනවා 12ෙන්. එහෙනම් මේ අගය වැඩි කරාට පස්සේ අපිට ලැබෙනවා 10.2912. එහෙනම් 10.2912 සිසිරසර් ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ එක දශම ස්ථානයකට අපිට මේක වටයන්න පුළුවන්. වටේනකොට අපි ලැබෙනවා 10.3යිද. ඔය දරුව හොඳට මතක තියාගන්න මෙතෙන්දි මේ දුරක් සඳහන් කරන්නේ ඒකක සඳහන් කිරීම අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙනම් PQ සමානයි අපිට ලැබෙනවා 10.3 මීටර කියලා. ඔව් දරුවනේ, ඒ පැහැදිලි කරේ එක කෝණයක් එක පාදයක් දී ඇති අවස්ථාවකදී අනෙක් පාදයක දිග හොයන ආකාරය. දැන් අපි බලමු ත්‍රිකෝණමිතිය භාවිතයෙන් එක පාද දෙකක දිග දීලා තියෙන වෙලාවට පාද දෙකක දිග දීලා තිනකොට කොහොමද කෝණයක් හොයන්නේ කියලා. දැන් බලන් දරුනේ මේ ගැටලුව. පාද දෙකක දිග දීලා ABC ඍජු කෝණී ත්‍රිකෝණේ පාද දෙකක දිග දීලා අපිට කියනවා ACB කෝණේ විශාලත්වය සොයන්න. මෙන්න තියෙන ACB කෝණය. මේ කෝණයට සාපේක්ෂව දීලා තියෙන පාද දෙක මොනවද බලමු. එක පාදයක් සම්මුඛ පාදය. 8 කියන්නේ සම්මුඛ පාදය. 9 කියන්නේ බද්ධ පාදය. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි සම්බන්ධ වන ත්‍රිකෝණමිතික අනුපාතය තමයි දරුවනේ tan. එහෙනම් අපි මෙතන සලකනවා tan ACB කෝණය. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි නිසා tan. tan ACB කෝණය සලකුවම අපිට ලැබෙනවා සම්මුඛ පාදය 8යි බද්ධ පාදය 9යි 8 බෙදීම 9. අපි දරුවා 8 බෙදන්න 9. 8 9 බෙදලා අපි දාගන්නේ දරුවනේ දශම ස්ථාන 4කින්. ඒකට හේතුව තමයි මේ වගුවේ තියෙන දශම ස්ථාන 4යි. දශම ස්ථාන 4කට බෙදුවට පස්සේ අපිට ලැබෙනවා 0.8888. දැන් අපි කෝණය හොයන්න යන්නේ tan නගේ දීලා. tan වගුවට පෙරලා ගන්න. tan වගුවට පෙරලාගෙන බලන්න 0.8888 කොහෙද තියෙන්නේ කියලා. දැන් අපේ දරුවෝ ඒක හොයන්න දන්නවා. එතකොට අපිට ලැබෙනවා අංශක 41යි කලා 38 කියන ස්ථානයේ තිනවා. එහෙනම් දරුවනේ ACB කෝණේ අගය වෙන්නේ අංශක 48යි 41යි කලා 38. අපි ඒ ආකාරයෙන්ම තවත් ගැටලුවක් බලමු. සමන්ස, ඔව් දරුවනේ, දැන් ওই දරුවන්ට අපි තවත් ගැටලුවක් බලමු. ඒ වගේම මෙන්න මේ ගැටලුවේ තියෙනවා LMN කියලා ත්‍රිකෝණයක් දීලා ඒකෙත් අපිට තීටා කියන අගය හොයන්න කියලා තියෙනවා. එහෙනම් මේ කෝණය හොයන්න නම් අපිට තවත් පාද දෙකක් දැනගන්න ඕන. අපි පාද දෙකක් දන්නවා. බලන්න සම්මුඛ පාදය මේ LM කියලා මීටර 13ක් කියලා දීලා තියෙනවා සම්මුඛ පාදය. ඒ වගේම NM කියලා පාදයක් දීලා තියෙනවා සිමීටර 20යි කියලා. ඒක ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය. එහෙනම් ඒක කර්ණය. එහෙනම් සම්මුඛ පාදය කර්ණය අතර සම්බන්ධය අපි දන්නෝ සයින් කියලා. එහෙනම් අපිට සම්බන්ධය ලියන්න පුළුවන් සයින් තීට සමානයි සම්මුඛ පාදයේ 13 බෙදීම කර්ණය 20යි. අර සිසිරසර් පැහැදිලි කරා වගේ අපි 13 බෙදමු 20ෙන්. 13 20ෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා 0.65. එතකොට මේ 0.65යි සිසිරසර් පැහැදිලි කරා අපේ වගුවේ තියෙන දශම ස්ථාන 4 සංඛ්‍යා. ওই දරුවන්ට පුළුවන් පිටිපස්සට තවත් බිංදු දෙකක් මේකට එකතු කරන්න. එහෙනම් බිංදු දෙකක් එකතු කරාට පස්සේ 0.65යි 0.5යි බිංදුව අපිට දිස් වෙනවා. එහෙනම් දැන් මේ සයින් වගුවේ මේ තීටා හොයාගන්න අපි සයින් වගුවේ බලමු මේ අගය තියෙන්නේ කොහෙද කියලා. මේ 0.65යි 5යි 0.5යි 0.5යි කියන අගය ඍජුවම නැහැ. මෙන්න මේ අගය තියෙනවා ඊට ආසන්න අගයක් 0.6යි 4යි 9යි 4. ඒ තියෙන්නේ අංශක 40යි කලා 30 කියන අගය විදිහට තියෙන 0.6යි 4යි 9යි 4ක් වෙනස බැලුවහම අපිට තියෙනවා 6ක වෙනසක්. ඒ 6 තිනවා අංශක 40 කියන පේලියේ කලා 3 කියන මධ්‍යනාන්තර පැත්තේ කලා 3 කියන තීරුවේ. එහෙනම් අර කලා 30ට අපි තව 3ක් එකතු ගමු. එතකොට අපිට මේ තීට කියන අගය ලැබෙනවා අංශක 40යි කලා 33 කියලා අගයක්. ඔව් දරුවනේ, දැන් අපි දරුවන්ට පැහැදිලි කරා කෝණයක් සහ පාදයක් දීලා තියෙන වෙලාවට වෙනත් පාදයක් සෙවීම. ඒ වගේම පාද දෙකක් දීලා තියෙන වෙලාවට ඕනෑම කෝණයක් සෙවීම. කෝණ දෙකයිනේ තියෙන එකක් ඍජු කෝණයක්නේ. දැන් දරුණේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙන්නේ මෙන්න මේ අවස්ථා දෙක. මෙන්න මේ අවස්ථා දෙක ලැබෙන්නේ අපේ දරුවන්ට මෙන්න මේ ආකාරයේ සංකීර්ණ ගැටලුවක් ලෙස. දැන් බලන් දරුණේ මේ ගැටලුව. මේ ගැටලුවේ ත්‍රිකෝණ දෙකක් දීලා තිනවා. ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක්. එකක් ABC අනිත් එක CDE. මෙන්න මේ ආකාරයේ ගැටලුවක් තමයි අනිවාර්යයෙන්ම අපේ දරුවන්ට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලැබෙන්නේ. මේ ගැටලුව හදන්න අවශ්‍ය කරන සියලුම මූලික කරුණු දැන් අපි අපේ දරුවොත් සමග කතා කරා.
එතකොට දරුවනේ ප්‍රශ්න තුනක් අහනවා. දී ඇති රූපේ දත්තානුව AC දිග ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න, EC දිග සොයන්න, තීටාහි විශාලත්වය සොයන්න. අපි එකින් එක බලමු. දැන් දරුවනේ අපි පැහැදිලි කරේ මෙතෙක් වේලා එක ඍජු කෝණී ත්‍රිකෝණයක් භාවිතා කරලා කොහොමද පාදයක දිග හොයන්නේ, කොහොමද කෝණයක විශාලත්වය හොයන්නේ. එහෙනම් දැන් අපි මේ AC දිග හොයන්න අපිට අවශ්‍ය කරන්නේ ABC ත්‍රිකෝණය. අපේ දරුවෝ මේක සරලව දකින්න නම් මෙන්න මේ ආකාරයට ABC ත්‍රිකෝණය විතරක් සලකන්. අනෙක් ත්‍රිකෝණය අපි ඉවත් කරනවා. එහෙම කරපු ගමන් දරුවනේ අපිට ලැබෙනවා අර අපි මුලින් පැහැදිලි කර ගැටලුවක්ම. හරිම සරලයි මේ ආකාරයට අපේ දරුවෝ හිතුවොත්. එහෙනම් කෝණයට සාපේක්ෂව හොයන්න තියෙන පාදය සම්මුඛ පාදය, දීලා තියෙන පාදය කර්ණය. සම්මුඛ පාදයයි කර්ණයයි සම්බන්ධ වෙන්නේ සයින්. අපි සලකනවා සයින් අංශක 42යි කලා 25. සයින් අංශක 42යි කලා 25 සමානයි සම්මුඛ පාදය AC, කර්ණය බෙදීම කර්ණය 14යි. දැන් සයින් අංශක 42යි කලා 25 අපේ දරුවෝ ඉක්මනට අපේ ඔය ඔබේ ළඟ තියෙන වගුවෙන් බලන්න. එතකොට අංශක 42යි කලා 20 තියෙනවා 0.67734. ඒකට මධ්‍යනාන්තර තීරුවේ 11 එකතු කරාම අපිට ලැබෙනවා 0.67745 සමානයි AC බෙදීම 14. මේ 14 තියෙන දරුවනේ හරයක් ලෙස හරස් ගුණිතය දැම්මම අපිට ලැබෙනවා මේ වම්පස එතකොට ගුණ කිරීමක් බවට පත් වෙනවා 0.67745 ගුණ කිරීම 14. මේක 14ෙන් ගුණ කරාම අපිට ලැබෙන්නේ AC වල දිග. 14ෙන් ගුණ කරාම ලැබෙනවා 9.4430 මීටර්. අනිවාර්යයෙන්ම ඒකක සඳහන් කරන්න. එතකොට දරුවනේ අපිට කියන්නේ පළමු දශම ස්ථානයට මෙන්න තියෙනවා පළමු දශම ස්ථානයේ දෙවනියට තියෙන්නේ කුඩා සංඛ්‍යාවක්. කුඩා සංඛ්‍යාව කියන්නේ 0.1234. විශාල සංඛ්‍යාව කියන්නේ 5, 6, 7, 8, 9. එහෙනම් එකක් එකතු කරන්නේ 9.4 තමයි අපේ පිළිතුර වෙන්නේ. සමන්ස ඒ ගැටලුවේ දෙවනි කොටස අපි පැහැදිලි කරලා දෙමු. ඔව් දෙවනි කොටස විදිහට ওই දරුවන්ට ඒ ගැටලුවේ ලැබිලා තින්නේ EC දිග සොයන්න කියලා. එතකොට මේ හරි සරල අවස්ථාවක් තියෙන්නේ ওই දරුවෝ දැන් හොයාගත්ත AC. දැන් රූප රාම රූපේ බලන්න AC දිග අපිට මීටර 9.4 කියලා ලැබිලා තියෙනවා. එතකොට මේ EC හොයන්න පුළුවන් AE දිග ලබා දීලා තිනවා අපිට ගැටලුවේම AE දිග මීටර 4යි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ AC දිගෙන් AE දිග අඩු කරාට පස්සේ අපිට ලැබෙන EC වල අගය 9.4ෙන් 4ක් අඩු කරාම අපිට ලැබෙනවා 5.4 මීටර කියලා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් EC වල අගය සොයන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ගැටලුව විදිහට අපිට ලැබෙන අහනවා තීටාහි විශාලත්වය සොයන්න. දැන් මේ රූප රාමුවේ බලන්න තීටා වල විශාලත්වය හොයන්න කිව්වට පස්සේ තීටා ඇතුළත් ත්‍රිජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් මේ තීටා ඇතුළත් ත්‍රිජුකෝණී ත්‍රිකෝණයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන් ECD කියන ත්‍රිජුකෝණී ත්‍රිකෝණය. දැන් සිසිල සර් ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ අපි තනි කරගමු මෙන්න මේ ත්‍රිකෝණය. එහෙනම් අපිට පුළුවන් මේ ත්‍රිකෝණය වෙන් කරගන්න ECD කියන ත්‍රිකෝණය. සමහරවිට අපි EC වලගේ සඳහන් කරමු 5.4 කියලා අපි හොයාගත්ත අගේ. ඔව් ඒක හරිම වැදගත් ඒ සිසිල පැහැදිලි කරපු දේ. අපි නිතරම හැම අවස්ථාවේ මේ සංකීර්ණ ගැටලුවකදී ওই දරුවෝ මේ අපි පෙර ගැටලුවකදී සොයාගත්ත දිගක් හෝ කෝණයක් මේ රූපයේ සඳහන් කර ගැනීම හරිම වටිනවා. සිසිල සර් පැහැදිලි කරා වගේ අපි ඉස්සෙල්ලාම අර EC වලගේ අපි මේක සඳහන් කරගමු 5.4 කියලා. දැන් අපිට මෙන්න මේ තීටා ඇතුළත් ඍජුකෝණී ත්‍රිකෝණය ECD කියන ඍජුකෝණී ත්‍රිකෝණය තනි කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මෙහිම තනි කරගත්තට පස්සේ ওই දරුවන්ට පුළුවන් ওই දරුවන්ට සමහරට මකලා ඉවත් කරන්න බෑ. මෙන්න මේ වගේ අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මේ හඳුනාගත්තට පස්සේ අපිට අර පෙර කිව්වා වගේම අපිට අවශ්‍යතාවය තියෙන තීටා වලාගය. එහෙනම් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ පාද දෙකක් දැනගත යුතුයි. එහෙනම් පාද දෙකක් අපි දැනගෙන තිනවා. එකක් තමයි කෝණයට සම්මුඛ පාදය. අනිත් එක තමයි බද්ධ පාදය. එහෙනම් සම්මුඛ පාදයයි බද්ධ පාදය අතර සම්බන්ධය අපි දන්නෝ tan කියලා. එහෙනම් tan θ සමානයි සම්මුඛ පාදයේ 5.4 බෙදීම බද්ධ පාදයේ 12යි කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. එහෙනම් පෙර කිව්වා වගේම tan θ සමානයි ඉලක්කම් 4ක් වෙන විදිහට අපි සුළු කරගමු මේක. 5.4 12න් බෙදුවට පස්සේ අපිට ලැබෙන 0.45යි. ඒකට 0.2කුත් එකතු කරගමු අපි මේ ආකාරයට. දැන් අපිට ලැබිලා තියෙනවා tan θ සමානයි 0.45යි 0.0. දැන් අපි tan වගුවේ ප්‍රකෘති tangent වගුවේ අපි බලමු 0.45යි 0.0 කොහෙද තියෙන්නේ කියලා. මේ අගේ බලනකොට මීට ආසන්න අගයක් තියෙනවා ওই දරුවෝ බලන්න අංශක 24 පේලියේ කලා 10 කියන තීරුවේ තියෙනවා මීට ආසන්න අගයක්. දැන් ওই දරුවෝ මේක බලන්න දන්න හින්දා ඊළඟට බලන්න ඒකේ අඩු කොටස තියෙනවා ඒ පේලියේම කලා 4 කියන අගය විදිහට ඒ අඩු කොටස තියෙනවා. එහෙනම් අපිට මේ කෝණය සඳහන් කරන්න පුළුවන් තීට සමානයි අංශක 24යි කලා 14 කියලා.
දරුවනේ අපි ත්‍රිකෝණමිතිය ඇසුරෙන් අපේ දරුවන්ට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලුවකට යන්න අවශ්‍ය කරන සියලුම කරුණු ඉතාම සරල අවස්ථාවේ සිට සංකීර්ණ ගැටලුවක් දක්වා පැහැදිලි කරා. මම හිතන්නේ මේක පැහැදිලි කරගෙන ඉතාම හොඳින් අපේ දරුවන්ට මේ ගැටලුවට පිළිතුරු ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.